මේ වෙද්දි මුළු ලෝකයම මුහුණ පාලා තියෙන අවාසනාවන්ත සහ දරුණුතම සිදුවීම තමයි COVID-19 වෛරසය. ඉතින් ඔයාලා දන්නවා ලංකාව ඇතුළත් මේ වෙද්දි COVID-19 වෛරසය ශ්‍රීගයෙන් පැතිර යනවා. ඉතින් අන්නේ COVID-19 වෛරස් එක ගැන තොරතුරු දැනගන්න අපිට තාක්ෂණික වශයෙන් උදව් වෙන ඇප් එකක් මේ වෙද්දි ලංකාව තුළ තියෙනවා. ඉතින් සිංහල දෙමළ ඉංග්‍රීසි කියන භාෂා තුනෙන් හැදලා තියෙනවා මේ ඇප් එක. ඉතින් මේ ඇප් එකෙන් අපිට පුළුවන්කම තියෙනවා COVID-19 වෛරස් එක ගැන ලේටස්ම තොරතුරු හොයාගන්න. ඒ වගේම තමයි අපි ආවට ඉන්න COVID-19 වෛරස් එක හැදලා තියෙන කී දෙනෙක් ඉන්නවද කියලා මෙන්න මේ ඇප් එක ට්‍රූ අපිට බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් වැඩි කතා පහක් නැතුව අපි යමු වීඩියෝ එකට. මොකද්ද මේ ඇප් එක, කොහොමද මේ ඇප් එකෙන් සයින් ඉන් වෙන්නේ, ඒ වගේම තමයි මේ ඇප් එකෙන් වැඩ කරන්නේ කොහොමද කියලා බලන්න. වෙල්කම් ටු ඉන්ෆා. ඉතින් ඔයගොල්ලෝ අදත් මේකට එන්නේ ඉන්ෆා YouTube channel එක ගැන තවත් එක් වීඩියෝ එකක් එක්ක. ඉතින් ඔයගොල්ලෝ දන්නවා මේ වෙදී මුළු ලෝකෙම මුහුණ පාලා තියෙන අවාසනාවන්ත සිදුවීම ගත්තොත් COVID-19 වෛරස් එක. ඉතින් ඒකට අපි හැමෝම ආරක්ෂා වෙන්න ඕනේ. ඉතින් ආරක්ෂා වෙන්නේ නැතුව අපිට බෑ මෙන්න මේ වෛරස් එක පාලනය කරන්න. ඉතින් අනිවාර්යයෙන්ම ඔයගලන්ට මම මේ වීඩියෝ එක කරද්දිත් කියනවා මාස්ක් දාගෙන යන්න. ඒ වගේම තමයි මීටර් එක නෙමෙයි මීටර් දෙකක් වගේ පරතරේ තියාගෙන අනිත් කෙනා එක්ක එහෙම නැත්නම් කතා කරන කෙනා එක්ක කතා කරන්න. ඒ වගේම තමයි ඔයගලන්ට මේ COVID-19 වෛරස් එක ගැන ලේටස්ම තොරතුරු දැනගන්න පුළුවන් ඇප් එකක් මේ වෙද්දි ලංකාවේ තුලත් තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් රියල් ටයිම් ඇප්ස් ඩිවලොප් වෙනවා අඩුයි ලංකාවේ ඇතුළේ. ඒ කියන්නේ මොකක් හරි සිද්ධියක් වුණොත් ඒ සිද්ධියට අදාළව රියල් ටයිම්, ඒ කියන්නේ එවලට අදාළව ලේටස්ට් තොරතුරු අප්ඩේට් වෙමින්, ඒ වගේම තමයි ඒ තොරතුරු අපිට දැනගන්න පුළුවන් ඇප්ස් ඩිවලොප් වෙනවා ලංකාවේ අඩුයි. ඉතින් ඒ එක ඇප් එකක් ගැන තමයි අද මම මේ ඔයගොල්ලොත් එක්ක මේ වීඩියෝ එකෙන් කතා කරන්න හදන්නේ. ඉතින් වීඩියෝ එකට යන කලින් ඔයගොල්ලෝ මගේ ඉන්ෆෝ YouTube channel එකට අලුත් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම පළවෙනි තැන subscribe button එක ඔබන්න. ඒ වගේම තමයි යහපැත නියම බෙල් icon එක click කරන්න අමතක කරන්න එපා. එතකොට තමයි ඔයගොල්ලන්ට මම දාන videos ඉක්මනටම ඔයගොල්ලෝ ගාවට ගෙන ගන්න පුළුවන් වෙන්නේ. හරි, දැන් අපි බලමු මොකද්ද මේ ඇප් එක කියලා. මේ ඇප් එක තමයි සුවපෙත. ඉතින් සුවපෙත කියන ඇප් එක ගැන තමයි අද අපි ඔයගොල්ලොත් එක්ක තොරතුරු කතා කරන්න හදන්නේ. මේ සුවපෙත කියන ඇප් එකේ තියෙන විශේෂත්වය තමයි රියල් ටයිම් අප්ඩේට් වෙන. ඒ වගේම තමයි මේ ඇප් එකෙන් අපිට පුළුවන්කම තියෙනවා කන්ටැක්ට් කරගන්න, ඒ කියන්නේ ඉමර්ජෙන්සි කන්ටැක්ට්ස් ගන්න පුළුවන්. ඒ වගේම තමයි කොච්චර පර්සන්ටේජ් එකක් ඉන්නවද මේල්, ඒ කියන්නේ ජෙන්ඩර් වයිස් ගත්තොත්, ඒ කියන්නේ පුරුෂ ස්ත්‍රී ભેදය අනුව ගත්තොත් කොච්චර ප්‍රමාණයක් ඉන්නවද COVID-19 වෛරස් එක හැදිච්ච කට්ටිය. ඒ වගේම තමයි වයස් පරතරය අනුව කොහොමද මේ COVID-19 වෛරස් එක බලපාන, ඒ වගේම හැදිච්ච කට්ටිය කීයක් ඉන්නවද කියලා මෙන්න මේ ඇප් එකට ඔයගලන්ට බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි ස්පෙෂල්ම දේ, කියන්නේ ඔයගලන්ට ගොඩක්ම වැදගත් වෙන දේ තමයි ඔයගොල්ලෝ අවට COVID-19 වෛරස් එක හැදිච්ච කී දෙනෙක් ඉන්නවද කියලා. ඒ කියන්නේ ඔයගොල්ලොන්ගේ අවටම ඉන්න කට්ටිය කී දෙනෙක් ඉන්නවද කියලා බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි කිලෝමීටරයක් ඈතින් ඉන්න කට්ටිය කීයක් කී දෙනෙක් ඉන්නවද කියලා බලා ගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන්කම තියෙනවා මෙන්න මේ ඇප් එක Google Play Store එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න. තාම Android version එකක් විතරයි මේක ඩිවලොප් වෙලා තියෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් Google Play Store එකෙන්. එහෙම නැත්නම් පල්ලෙහා මම description එකේ දාලා තියෙනවා link එකෙන්. ඔයගොල්ලෝ Google Play Store එකෙන් යනවා නම් සුවපෙත කියලා ටයිප් කරලා ඔයගොල්ලන්ට පුළුවන් මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් මේ ඇප් එක MB 15ක් වගේ ප්‍රමාණයක් තමයි යුක්ත වෙලා තියෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට ඉතාමත් ලේසියෙන් මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් මේ ඇප් එක ගැන කතා කරද්දී මේ ඇප් එක හදලා තියෙන development team එක විදිහට වැඩ කරන්නේ G-Sentry and a company mobile application for healthy professionals and the public in public in Sri Lanka කියන development team එකෙන් තමයි මේක හදලා තියෙන්නේ. ඉතින් අපි බලමු කොහොමද මේ ඇප් එක වැඩ කරන්නේ කියලා. මේ ඇප් එකට download කරාට පස්සේ sign in වෙලා කොහොමද තියෙන්නේ කියලා දැන් අපි බලමු. හරි, මුලින්ම මෙන්න මේ විදිහට තමයි ඔයගොල්ලෝ Google Play Store එකෙන් ඩවුන්ලෝඩ් කරගත්තට පස්සේ තියෙන. එතනින් ඊට පස්සේ එනවා location එක enable කරන්නද එපාද කියලා. මෙතනින් ඔයාලා අනිවාර්යයෙන්ම location එක enable කරන්න ඕනේ. මොකද location එක true තමයි ඔයාලා ඉන්න තැන detect කරගන්නේ. ඊට පස්සේ මෙතන languages තුනක් තියෙනවා, English, සිංහල, Tamil. මේ තුනේම ඔයගලන්ට ඕන log වෙන්න පුළුවන්. මම මෙතන සිංහල දීලා ගියාට පස්සේ රහස්‍ය ප්‍රතිපත්තිය කියලා, කියන්නේ ඕනම එකක් දාන්න ඔයගොල්ලෝ privacy and terms and conditions කියලා ඔයගලන්ට මොනවා හරි දෙයක් allow කරන්න එනවා, agree and continue කරන්න එනවා ඕනම site එකක ගියොත්. ඒ වගේම තමයි මෙන්න මේ site එකේ අනිවාර්යයෙන්ම කියලා තියෙනවා agreement එකක්, ඔයගලන්ගේ details ගන්නවා මොන වගේ details ද තියෙන්නේ, ඒ වගේම තමයි මොන වගේ details ගන්න කියලා. මෙතනදී කියලා තියෙනවා අවුරුදු 13ට අඩු කෙනෙක් නම් sign in වෙන්න එපා කියලා, ඒගොල්ලන්ට මේ app එකට යන්න එපා කියලා. ඒ වගේම තමයි එහෙම දෙයක් ගියොත් G-Sentry කියන ආයතනයෙන් ඒගොල්ලන්ට මොනවා හරි වෙනස්, කියන්නේ ඍජු හෝ වෙනස් ක්‍රම මගින් ඒගොල්ලන්ට දැනුම් දීමේ හැකියාවත් මෙන්න මෙතනදී තියෙනවා.
ඒවගේම තමයි මේක ගැන තොරතුරු ඔයගලන්ට දැනගන්න ඕන මේක පළයා තියෙනවා කන්ටැක්ට් නම්බර්ස් ටික එතනින් කතා කරන්න පුළුවන් එහෙම නැත්නම් ඊමේල්ස් දීලා තියෙනවා මෙතනින් මම ඇග්‍රී ඇන්ඩ් කන්ටිනියු දුන්නාට පස්සේ ඔයගලන්ට කොටස් දෙකක් වෙනවා සයින් ඉන් වෙන්න පුළුවන් ඒ තමයි Google එකට රූ සයින් ඉන් වෙන්න පුළුවන් එහෙම නැත්නම් Facebook එකට රූ සයින් ඉන් වෙන්න පුළුවන් මම මෙතනදී Google එකට රූ සයින් ඉන් වෙනවා Google එක හරහා මෙන්න මේ විදිහට සයින් ඉන් වුණාට පස්සේ ඔයගලන්ට තවත් pop-up එකක් ඒ සමහර ෆෝන් වල එන්නේ නැහැ සමහර ෆෝන් වල එයි මෙතනදී ඒ pop-up එකත් allow කරන්න ඕනේ allow කරාට පස්සේ මෙන්න මේ විදිහට automatically sign in වෙනවා ඔයාලගේ ෆෝන් එක register Gmail එකෙන් ඊට පස්සේ මෙන්න මේ විදිහට තමයි ඔයගොල්ලෝ app එකට log වුණාට පස්සේ තියෙන පළවෙනි interface එක user interface එක මේක මෙතන මුලින්ම tips ටිකක් පෙන්නනවා ඒ කියන්නේ පළවෙනියට පෙන්නනවා සජීවී covid තත්ත්වය ඊට පස්සේ ඒක ආයි ක්ලික් කරාට පස්සේ සිටියේ මද වේලාවක රැඳී සිටීමෙන් ඔයගලන්ට covid 19 වෛරස් එක තියෙන තැන හොයාගන්න පුළුවන් ඒ වගේම තමයි ඔයගලන්ගේ ඉන්න තැන ඒ වගේම තමයි තවත් අමතර තොරතුරු ඉතින් මම මෙතනදී ඔයගලන්ට ඒ කියන්නේ ඔයගොල්ලෝ මෙතනදී ගියාට ගිය ගමන්ම පෙන්වන්නේ ඔයගොල්ලෝ ඉන්න තැන අරගෙන ඔයගලන්ගේ ඉන්න තැන අවට කී දෙනෙක් ඉන්නවද ඒ කියන්නේ ළඟම සිටින රෝගියාට ඇති දුර මෙතනදී පෙන්වනවා මගේ පෙන්වන 266 ඒ වගේම තමයි කිලෝමීටරයක් ඇතුළත කොච්චර රෝගීන් ප්‍රමාණයක් ඉන්නවද කියලා මෙන්න මෙතනදී පෙන්වනවා ඒ වගේම තමයි මෙතනදී තවත් තියෙන විස්තර ටිකක් තියෙනවා ඔබගේ ස්ථානීය තොරතුරු ලබා ගන්න පුළුවන් ඒ කියන්නේ අපි ඉන්න තැන මොන MOH එකටද ආйти වෙන්නේ ඒ වගේම තමයි මොන හොස්පිටල් එකද ළඟ තියෙන්නේ ඒ වගේම තමයි මෙතනදී හොස්පිටල් එක ළඟ තියෙනවා නම් අපිට පුළුවන් හොස්පිටල් එකට ඩිරෙක්ෂන් උනත් ලබා ගන්න මෙතනදී දිශාව ලබා ගන්න එක ක්ලික් කරාට පස්සේ ඔටෝමැටිකලිම Google Map එකට නැවිගේට් වෙනවා ඉතින් මෙතන Google Map එකට නැවිගේට් වුණාට පස්සේ ඔයගලන්ට පුළුවන් ඩිරෙක්ෂන් එක එතනින් යන්න ඔයගලට අදාළ හොස්පිටල් එකට ඒ වගේම තමයි තව තියෙන දේ තමයි ළඟම තියෙන ෆාමසි එකත් මෙන්න මෙතනදී ඔයගලන්ට බලා ගැනීම හැකියාව තියෙනවා ඉතින් අන්නේ ඩීටේල්ස් ටිකත් ඔයගලන්ට මේකෙදි හම් වෙන අමතර සේවාවන් විදිහට ගන්න පුළුවන් ඔයගලන්ගේ කවුද ඉන්න කොවිඩ් කට්ටිය කවුද ඒවත් එක්කම ඊට පස්සේ මෙතනදී අපිට පුළුවන්කම තියෙන වෙන කොහරි තැනක් ගත්තොත් වෙන කොහරි يعني හිතන්න මම ඉන්න තැන නෙමෙයි වෙන තැනක ඉන්න කොවිඩ් 19 වෛරස් තියෙන ගාන හොයන්න ඕනේ. එතකොට ගාන්දී ඒ තැනට මෙතන මැප් එකෙන් ගිහලා එතනට ඩබල් ටැප් කරන්න. ඩබල් ටැප් කරාට පස්සේ එතනදී පෙන්වනවා ඒ අදාළ ස්ථානයේ තියෙන කොවිඩ් 19 වෛරස් එක හැදිලා තියෙන රෝගීන් ගාන සහ එතන ඉඳන් ළඟම රෝගියාට තියෙන දුර කොතන වචරද තියෙන්නේ කියලා. ඉතින් මේ විදිහට පෙන්නනවා අවදානම් කලාපයක්ද නැත්නම් අවදානම් නැති කලාපයක්ද කියලා පෙන්නනවා මෙතන සාමාන්‍යයෙන් මගේ තියෙන මම දැන් ටැප් කරපු ඔක්කොම දැන් ටික අවදානම් කලාපයක් ඊට පස්සේ අපිට ආයේ ඉන්න තැනට යන්න ඕන නම් උඩ තියෙන නිල් පාට කොටුව ප්‍රෙස් කරන්න තියෙනවා එතකොට අපි ඉන්න තැන ඩීටේල්ස් තමයි කියන්නේ අපි දැන් මේ මොහොතේ ඉන්න තැන ඩීටේල්ස් තමයි එන්නේ ඊට පස්සේ මේකේ තියෙන තවත් දේවල් ටිකක් තමයි මෙතන උඩ තියෙනවා රිෆ්‍රෙෂ් කරන්න පුළුවන් කොවිඩ් 19 වෛරස් එක ඒ ඩේටා අපි රිෆ්‍රෙෂ් කරන්න පුළුවන් ඒ වගේම තමයි මෙතන තියෙනවා බල්බ් අයිකන් එක. මොකද්ද මේ බල්බ් අයිකන්? මේකෙන් අපිට ගන්න පුළුවන් ලංකාව ඇතුලේ මේ වෙද්දි සජීවී කොරෝනා තත්ත්වය. ඉතින් COVID-19 වෛරස් එක තියෙන තත්ත්වය ගන්න පුළුවන් සජීවී සක්‍රීය රෝගීන් මේ ගණක් ඉන්නවා. ඒකෙන් සුවය ලැබීම කට්ටිය මෙච්චරක් ඉන්නවා සහ මරණ මෙච්චරක් තියෙනවා කියලා අපිට මෙන්න මෙතනදී ඩීටේල්ස් ගන්න පුළුවන්. ඊට පස්සේ බලමු යට තියෙන ටැබ්ස් වලින් මොකද්ද කියන්නේ කියලා. මෙතන තියෙනවා නිකන් notification icon එක. එතනින් අපිට පණිවිඩ බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි එහා පැත්තේ දැන් graph icon එකේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් වයස 90 කොහමද කොරෝනා හැදලා තියෙන්නේ. ඒ වගේම තමයි ස්ත්‍රී පුරුෂ භාවය 90 කොහමද හැදලා තියෙන්නේ කියලා. ඒ වගේම තමයි උඩ තියෙනවා දිනපතා තහවුරු ගන්න කොච්චරක් තියෙනවද කියලා. ඊට පස්සේ ඊළඟ ටැබ් එකට ගියොත් අපිට බලා ගන්න පුළුවන් වෙනවා contact numbers ඒ කියන්නේ emergency contact numbers අපිට බලා ගන්න පුළුවන් ඒ කියන්නේ ජනාධිපති කාර්ය බලකාය ඒ වගේම තමයි උඩම තියෙනවා වෙනම සඳහන් කරලා ගිරාන රටේ සුවසැරිය ගිරාන රට සේවාවේ අංකයට ඔයගලන්ට මෙතනින් කෝල් කරන්න පුළුවන් ඒ වගේම තමයි ශ්‍රී ලංකා රේගුව නිරෝධායන ඒකකේ ඒ වගේ වල කෝල් කරන්න පුළුවන් ඊට පස්සේ මෙතන profile icon එකට ගියාට පස්සේ මෙතනදී ඔයගලන්ට පෙන්නනවා මෙන්න මේ වගේ pop-up එකක SMS සේවා සක්‍රිය කරන්න කියලා ඒක කරන්න එපා ඒක කරන්න නැතුව අනිත් දේවල් වලට ඔයගලන්ට මෙතන ඔයගලගේ details දාලා fill කරන්න පුළුවන් අන්න ඒ ටික තමයි ඔයගලන්ට මෙතන මූලිකව මේ ඇප් එක ට්‍රූ ගන්න තියෙන්නේ. ඒ වගේම තමයි මේ ඇප් එකේ ඔයගලන්ට ඕන සෙටින්ග්ස් උනත් හදා ගන්න පුළුවන්. යට තියෙනවා සෙටින්ග්ස් අයිකන්, ඒ කියන්නේ සෙටින්ග්ස් වෙනස් කරන්න ඕන කොහොමද කියලා, ඩාර්ක් මෝඩ් දානවද. ඒ වගේම තමයි එතනදී සිංහල, ඉංග්‍රීසි, තමිල් වලට අපිට චේන්ජ් කරන්න පුළුවන් ලැන්ග්වේජ් එක උනත් අපිට එන්නේම චේන්ජ් කරලා අපිට පුළුවන්කම තියෙනවා අපේ සෙටින්ග්ස් උනත් හදා ගන්න. ඊට පස්සේ අපිට සයින් අවුට් වෙන්න පුළුවන් ඕන නම් යට තියෙන සයින් අවුට් බටන් එක අපිට එතනින් සයින් අවුට් වීමේ හැකියාව තියෙනවා.
ඉතින් මෙන්න මේ දේ තමයි මෙන්න මේ ඇප් එකෙන් අපිට ලබා ගන්න පුළුවන් සේවාවන් ටික. ඉතින් ගොඩක් සේවාවන් ලබා ගන්න පුළුවන්. ඕගොල්ලන් හිතන්නේ කොහේ හරි තැනකට යනවා කියලා. ඒ තැනකට යන්න කලින් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන කොහොමද කොරෝනා තත්ත්වයේ අවදානම කොහොමද කියලා. ඉතින් අන්න ඒක මෙතනදී මේ ඇප් එකට ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් සහ ඕගොල්ලන්ට ගොඩක්ම වැදගත් වෙන සේවාවක්. ඉතින් මේ වීඩියෝ එක ගැන ඔයගොල්ලන්ට මොකද හිතෙන්නේ? පළයා තියෙන කමෙන්ට් සෙක්ෂන් එක අනිවාර්යයෙන්ම ඔයාලට විවෘතයි. ඒ වගේම තමයි මේ ඇප් එක ගැන ඔයගොල්ලන්ගේ යාළුවන්ට දැනගන්න ඕන මේ අනිවාර්යයෙන්ම මේ වීඩියෝ ෂෙයා කරන්න. ඒ වගේම තමයි ඔයගොල්ලෝ මගේ ඉන්ෆෝ YouTube channel එකට අලුත් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මගේ ඉන්ෆෝ YouTube channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම තමයි හැබැයි බෙල් icon එක click කරලා ඔයගොල්ලන්ට මම දාන වීඩියෝ එකක් upload කරපු ගමන්ම ඔයගොල්ලන්ගේ notification panel එකට අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක එනවා. ඉතින් මේ වගේ අලුත් වීඩියෝ එකකින් අපි ආයේ තමයි